විමල් වීරවංශ ඇමතිතුමා ආගේ ප්‍රශ්නෙට එමු. දැන් පොස්ට්පේඩ් සමාගම එතුමා ඒ අමාත්‍යංශය බාර ගැනීමෙන් පසුව ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. සංවර්ධනයේ බීම් රාශියක් දැක ගන්නට පුළුවන් වුණා. නමුත් ඒක ඉවත් කරනවා විෂය මාලාවෙන්. ඉවත් කළා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ යටතට පත් කරනවා. ඒක පිළිබඳව ඔබතුමාට මොකද හිතෙන්නේ? මට නිශ්චිත මතයක් තියෙනවා. ඔව් මම හිතනවා ඒක අරිම අතාර්කික තීරණයක්. ඒකට හේතු ඉදිරිය කියලා තිබුණේ කෘෂිකර්ම පොස්පේට් පෝර හැදීම කෘෂිකර්මයට සම්බන්ධයි. ඒ නිසයි කර්මාන්ත අමාත්‍යංශයෙන් ගලවලා කෘෂිකර්ම අමාත්‍යංශයට දුන්නේ කියලා. ඔබයි මමයි හොඳටම දන්නවා සංක කෘෂිකර්මයේදී පොස්පේට් පෝර නැතුවත් කරත හැකි. හැබැයි පොස්පේට් පෝර වලට වඩා අත්‍යවශ්‍ය දෙකක් තියෙනවා කෘෂිකර්මී කරන්න. එක ඉඩම් දෙක වතුර. ජලය සහ පස නැතුව කෘෂි ඉඩම් පස නැතුව කෘෂිකර්ම කරන්න බෑ. එහෙනම් වාරි මාර්ග දෙපාර්තමේන්තුවයි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවයි කෘෂිකර්ම අමාත්‍යංශයට බාර දෙන්න ඕනි පොස්පේට් සමාගම් බාර දෙන්න කලින්. ඒ නිසා ඉදිරිපත් කළ තියෙන තර්කය බොළඳයි. හේතුවක් තියෙනවා නම් මම හිතන්නේ අපි සන්ධානයේ සහයෝගයෙන් වැඩ කරන ආණ්ඩුවක් විදිහට ඉවත් කිරීම අවශ්‍යතාවයක් තියෙනවා මම හිතනවා. විමල් වීරවංශ ඇමතුමා ගෙන්නලා ඇමතුමා ඔබගේ මේ ආයතනයේ මේ හේතු මත මෙතනට වඩා කෘෂිකර්ම අමාත්‍යංශ තිබිය යුතුයි. ඒ නිසා අපි දෙනවා කියලා එතුමගෙත් අදහස අහලා ඉතාල සූදෝ කරන්න තිබුණා. විමල් වීරවංශ ඇමතුමා මාත් එක්ක ඉතා මට කිව්වා මමත් දැනගත්තේ මේ ඔබලාගේ මාධ්‍ය ආයතනයෙන් එවන අර එසන පූතකින් නිවුස් ඇලර්ට් එකකින් කියලා. ඉතින් මම හිතනවා එවැනි කාරණා ඒතර තමයි අර සිත් රිදවීම කලකිරීම ඇති වෙන්නේ. ඔය සම්බන්ධයෙන් අභ්‍යන්තර චිත්‍රය සමාජයට මේ විදිහට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහත්මයා සඳහන් කරනවා. ලංකා පොස්පේට් සමාගම කියලා කියන්නේ කර්මාන්ත සම්බන්ධ අමාත්‍යංශයක්. ඒක තියෙනවනේ කර්මාන්ත අමාත්‍යංශය තමයි. ඒ හදන පෝර ගොවිතැන් යොදවනවා කියන එක වෙන කතාවක්. දැන් ගොවිතැනට උදළු ඕනේ කියලා ලෝහ වලට සම්බන්ධ අමාත්‍යංශය කෘෂිකර්ම අමාත්‍යංශය අතර ගන්නේ නැහෙනි. මේ සේර වෙන්නේ කොහොමද? ගම්මන්පිලට එරෙහිව ලියුමක් එනවා. විමල් වීරවංශගේ අමාත්‍යංශ ලේකම් ඉල්ල අස් වෙනවා. විමල් වීරවංශගේ අමාත්‍යංශ කෑල්ලක් ගැලවෙනවා. විමල්ලට ගම්මන්පිලලට තමන්ගේ අමාත්‍යංශ නැති වෙන අමාත්‍යංශයෙන් කෑලි ගැලවෙන තැනකට වැඩ සිද්ධ වෙලා තිබෙනවා. අර්බුදය වෙන වෙන පාර්ශ්ව විසින් අර්ථකථනය කරනවා. ඔව් අපි සතුරන්ට ආයුධ දීලා තියෙනවා. ඔව් අභ්‍යන්තරේ අර කියලා තියෙනවනේ විශාකාවීරකේ විවාහයට කලින් දවසේ තාත්තා අවවාද 10ක් දුන්නනේ. පළවෙනිම අවවාදේ තමයි ඇතුළ ගිනි පිටතර නොදෙව. මේ සන්දානේ ඇතුළේ ප්‍රශ්න ඇති වෙනවා. ඇතිවීම ස්වභාවිකයි. මේවල් කලමනාකරණය කිරීම හරියට නොකිරීම තමයි මේ ප්‍රශ්න පිටාරගල්ලා ඕජස් ගලලා මේවැයි ගඳ අන්න ඇයට ඉව කරන්න පටන් අරන් තින්. දැන් ඔන්න දැන් ජයතිස්ස මන්ත්‍රී හිටපු මන්ත්‍රීතුමා ඉව කරලා බලලා එතුමා එක නිගමනයකට එළඹෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙන්න යන්නේ. තව කෙනෙක් තව නිගමනයකට එළඹෙනවා. ඒ නිගමන වැරදින්නත් පුළුවන්. හැබැයි එහෙම අවස්ථාවක් ඇදුවේ අපිමයි කියන වරද අපි බාර ගන්න ඕනේ.